ඇත්තටම දැන් කුරුල්ලෑව කියන එක එක එක්කෙනාට බලපාන විදිහ වෙනස්. දැන් සමහර වෙලාවට තමන්ගේ රැකියාව අනුව කුරුල්ලෑවක් දෙකක් තිබුණත් ඒක ගැටලුවක් වෙන අවස්ථා තියෙනවා. සමහර අය ඉන්නවා ඒක ගැන එච්චරම සැලකිල්ලක් නැහැ, ඒකම තියෙනවා. එතකොට ඒ දැන් ඒ වගේම තමයි මේ කුරුල්ලෑ හටගන්නේ ගොඩක්ම පෙනුම පිළිබඳ අවධානය තියෙන හිතේ වැඩ කරන වයසේදී, ටීනේජ් අපි දන්නවා යෞවන වියේදී අවුරුදු 20 ගණන් ඒ වගේ වයසේ. එතෙන්දී ඒක මනසට ගොඩක් බලපාන අවස්ථා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි දැන් අපි ඒක නිසා තමයි කුරුල්ලෑවලට ගොඩක් වෙලාවට ප්‍රතිකාර කරන්න ඕනේ ඒ වගේ කාරණා උඩ. දැන් ඊළඟ කාරණාව තමයි කුරුල්ලෑ සමහර වෙලාවට හටගෙන ඒක ඒ වයසෙන් පස්සේ හොඳ වෙනවා. නමුත් කුරුල්ලෑ ගොඩක් වර්ධනය වෙන්න ඇරියොත් අර අපි පෙන්වුවා වගේ ගොඩක් අර ඒ රෝම කූප පුපුරලා ගිහිල්ලා එතන කැලල් හටගත්තොත් ඒ කැලල් දිගටම රැඳෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේක සමහර අයගේ ජීවිතවලට යම් යම් ආකාරයෙන් බලපාන්න පුළුවන්. ඒ කියන්නේ රැකියාවට යනකොට සමහරවිට සමහර රැකියාවලදී පෙනුම පිළිබඳ බලපාන ප්‍රශ්න තියෙනවා. සමහරවිට තමන්ගේ විවාහ ජීවිතය පිළිබඳ තීරණ ගන්නකොට ඒ වගේ ප්‍රශ්නවලදී ඇත්තටමත් ඒක බලපෑමක් වෙන්න පුළුවන්. සහ ඒක මානසිකව බලපාන අවස්ථා තියෙනවා. සමහර දරුවෝ අපි දකිනවා ඉස්කෝලේ යන්න බෑ, මට කුරුල්ලෑ තියෙනවා, යාළුවෝ ඉල්ලු කරනවා. ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් අපි මං හිතන්නේ එච්චර උග්‍ර වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. ආරම්භක අවස්ථාවේදීම මේ කුරුල්ලෑ අපිට දැනෙනවා නම් මේක ගැටලුවක් හැටියට ප්‍රතිකාරවලට යොමු වෙන්න පුළුවන්. ඉතින් අපි ප්‍රතිකාර කරද්දී එකක් තමයි කුරුල්ලෑවල තියෙන උග්‍රතාවය සහ අනිත් කාර්යය තමයි මේ රෝගියාට මේක කොච්චර බලපානවද කියන කාරණේ මත අපිට විවිධ ප්‍රතිකාර සඳහා යොමු වෙන්න පුළුවන්. ගොඩක් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. දැන් වෛද්‍යමනි ඔබතුමා කතා කරා දැන් සමහර වෙලාවට අපි ගාන රූපලාවන ආලේපන මගින් අපිට මේ ආසද්මිකතා ඇති වෙන්න පුළුවන් කියලා. සමහර වෙලාවට අපි කියනවා මේ අවුවට ගියාම අපිට කුණු දූවිලි මගින් ඇති වෙන්නත් පුළුවන් කියලා කියනවා. නමුත් දැන් සමහර වෙලාවට අපි අහලා තියෙනවා මේ වැඩිපුර සරජාති කණ්ඩෙපා කුරුල්ලෑ තත්ත්වයන් මතුවේ කියලා එහෙම මතයක් තියෙනවා. ඒකේ යම් සත්‍යතාවයක් තියෙනවද? දැන් අපි දන්නවා බාහිර පරිසරයේ දේවල් නිසා අපේ හැම පොඩි පොඩි වෙනස්කම් වෙනවා. අපි හිතමු ගොඩක් ආර්ද්‍රතාවය වැඩි පරිසරයක ඉන්නකොට හැම අර රෝමකෝප බ්ලොක් වෙන්න තියෙන හැකියාව වැඩි. ඊළඟට අපි හිතමු දැන් තෙල් සහිත පරිසරයක සමහර කර්මාන්තශාලාවල වැඩ කරනකොට ඒ වගේ දෙකද. නැත්නම් සමහර අය තෙල් සහිත ආලේපන වර්ග මූලික ගන්නවා. ඒ වගේ දේවල්වලදී කුරුල්ලෑ වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඊට අමතරව දැන් කෑම පිළිබඳව ගත්තහම කෑමල යම් කිසි බලපෑමක් තියෙන පුළුවන්. නමුත් ඒක දැන් තෙල් කෑම වැඩියෙන් ගැනීම නිසා කුරුල්ලෑ අධික වෙනවා කියන එක ගැන එච්චරම විද්‍යාත්මක තොරතුරු නැහැ. නමුත් සමහර අවස්ථාවල අපි දන්නවා අපේ රුධිරයේ සීනි මට්ටම වේගයෙන් ඉහළ දමන ආහාර වර්ග තියෙනවා. අපි හිතමු චොක්ලට් ඒ වගේ දේවල්. ඒ සමහර වෙලාවට සමහර ආහාර වර්ගවල යම් යම් තව සංඝටක තියෙනවා. දැන් සමහර චීස් වර්ග ඒ වගේ දේවල් වල. ඉතින් සමහර අධ්‍යයනවලදී හොයාගෙන තියෙනවා යම් ප්‍රමාණයක් මේවැය බලපෑමක් තියෙන පුළුවන්. ඒ කියන්නේ අපි ගොඩක් පැණි රස අධික ලෙස ගන්නවා නම් ඒ අපිට එතකොට දැන් ඒ වගේ අවස්ථාවලදී අපි උපදෙස් දෙනවා මේ දේවල් වැඩිපුර පරිභෝජනයට ගැනීමෙන් වළකින්න කියන එක. ඒක වැදගත්. කොහොම වුණත් මම හිතන්නේ අධික ලෙස තෙල් කෑම සහ අධික පැණි රස දේවල් නොගෙන ඉන්න එක ඒව කුරුල්ලෑ වලට විතරක් නෙමෙයි හැම දෙයකටම පුතේ නේද?